ඇහැලියගොඩ ගිලනුන්ට දේවත්වෙන් වෙදකම් කරන කවුද මේ දෙසියේ ඩොක්ටර්? රන්මසවලට මිනිසත්කම විකිණෙන යුගයක, රන්මස වෙනුවෙන් සිය අපේක්ෂාවන් උගසට තබන යුගයක, උඩුගම්බලා පිහිනමින් තමන් දුක්මාන්සයෙන් උගත් දැනුම තුළින් මිනිසුන්ට සේවය කිරීම අපරමිතයයි සිතු තවත් එක් සොඳුරු වෙදදුරෙක් පිළිබඳ මේ දිනවල ඇහැලියගොඩ පුරවරයේම කතා කරන පසුබිමක කවුද ඔහු? ඔහු කරන්නේ මොනවද? මේ ගැන හොයා බැලීමට අපිද ඉවැල්ලුවා. යන්නුවේ ලෙඩේට එක වේලෙන් සුවය දෙනවා. ගිහින් බලන්නකො දෙසිය ඩොක්ටර් ළඟට. අවකත් ලෙඩක්ද? අදම යන්න දෙසිය ඩොක්ටර් ළඟට. සල්ලි ප්‍රශ්නයක් නෑ. රෝග විනිශ්චයටයි බෙහෙත් නිකුත් කිරීමටයි ඔක්කොටම රුපියල් 200යි. ගිහින් බලන්නකො. මේ ඇසෙන්නේ මේ දිනවල නිතර නිතර ඇහැලියගොඩ ජනතාව තුළින් ඇසෙන හඬක්. ගිය කෙනෙක් යලිත් යන එකම ලෙඩට දෙවරක් නොවන මේ අරුම පුදුම වෙදදුරා පිළිබඳ ජනතාව පවසන්නේ දේවත්වයෙන්. පාරමිතා පුරණ කෙනෙක්, අධ්‍යාත්මක දියුණුවක් ලක් කෙනෙක්, මේ වගේ අදහස් වලින් ආරෝපිත වූ ජනතාවට අන් කවරකටත් වඩා විශේෂිත වූ මේ අරුම පුදුම වෛද්‍යවරයා කවුරුන්ද යන වග ලොවට කියාපෑමට අපි ඔහු සොයා ගියා. මුහුණ පුරා රැවුලවාගත් කැරලි කොණ්ඩේ ගෙලතෙක් පවාගත් අතිශය වාමාංශික නිර්ධන පන්තියේ නායකයෙක්යයි හැඟෙන පෙනුමකින් ආරෝපිත වූ සුන්දර හිනාවක්කා සුහදශීලී ගති පැවතුම් පිරි ඔහු නමින් අනුරුද්ධ. ඇහැලියගොඩ නගරය පසු කර කිලෝමීටරයක් පමණ ගිය පසු හමුවන බදුවත් අහන්දේ සිට මීටර් 100ක් පමණ ගිය තැන මේ වෛද්‍යවරයාගේ නිවස හමු වෙනවා. ඔහු මේ වන විට රත්නපුර මහරෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන අතර ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ කොනක දේශබන්දු M.A.S.K. අනුරුද්ධ සහ ඔහු ලබාගත් උපාධීන් සහ ඔහුගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය සහිත කුඩා නාම පුවරුවක්ද තිබුණා. එතරම් 83 ජනවාරි 8 දින M.A. රත්නසිරි මහතාට ශ්‍රියා ඩයස් අබේගුණවර්ධන මහත්තයට දාව උපන් පුංචි අනුරුද්ධ හැදී වැඩෙන්නේ මව්පියන් තුළ වූ ග්‍රාමීය සංකල්ප හා මානවීය සහසම්බන්ධතා මැද මිනිසත්කම ඉස් මුදුනින් පිළිගත් නිවසක කුලකුමරෙකු ලෙස. සිය දෙමව්පියන්තුළු ගුණධර්ම උපතින්ම උරුම කරගත් අනුරුද්ධ සිය අධ්‍යාපන ඉහළට ගෙන යන්නේ පතපොතට පමණක් මුල් තැන දෙමින් නොවේ, ගුණධර්ම යහපැවැත්ම හා විනය රීති ද උගනිමි. පුංචි අනුරුද්ධට ලැබෙන්නේ සිය මව්පියන්ගේ තිබූ මිනිසත් භවයේ ආභාෂය නිසා විය හැකි. ජනතා සුවසෙත පතාම සිය ජීවිකා ගමන ගෙන ගිය සිය පියාගේ සහ මවගේ බලාපොරොත්තු මල්පල් ගන්වමින් අනුරුද්ධ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණා. ඔහු ඉතා දක්ෂ ලෙස ඉගෙනුම් කටයුතු කරන අතරවාදයේ තම අවසන් වසර පෙනිපෙනී සිය පියා දිවියෙන් සමුගන්නා ලද පුවත අනුරුද්ධගේ දෙසවන්වලට ගෙනෙන්නේ දරාගත නොහැකි තරම් වූ කම්පනයක්. සිය පියාගේ වියෝව තුළින් තම බලාපොරොත්තු දැඩි කරගත් මේ තරුණයා තමන් කෙසේ හෝ ඉහළට ගොස් තමා උගද්දෑ තුළින් දුගී ජනතාවට සේවයක් කරන්න මේ තරයේ සිතට ගත්තා. තමන් හදවතින් සපත කරගත් ඒ පොරොන්දුව අද වන විට සඵල කරමින් සිටින අතරතුර ඉන් උද්දාමයට පත් අහිංසක ජනතාව ඔහු වෙනුවෙන් ඉඩක් ඉල්ලා නගන හඬට සවන් දීමක් ලෙස මේ වීඩියෝ සකස් කරන්නට අපි කටයුතු කරනවා. අප ඔහු සොයා ගොස් ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යන මොහොත වන විට විශාල රෝගීන් ප්‍රමාණයක් ඔහු හමුවීමට පෙළ ගැසී ඉන්නවා දක්නට ලැබුණා. ඒ රෝගීන්ට මුල් තැන දිය යුතුව තිබූ නිසාම අප ඔහුගෙන් වේලාවක් වෙන් කරගත්තේ නුදුරු දිනයකදීම ඔහු සොයා යන බලාපොරොත්තුවෙන්. කලින් වෙන් කරගත් දිනේ අපට ඔහු සමග සුවද පිළිසඳරක නියැලෙන්නට හැකි පරිසරයක් පැවතුණා. රාත්‍රී 10 හමාර වන විට ඔහු සිය වෛද්‍ය මධ්‍යස්ථානයේ අපි එනතුරු හිටියා. ඔහු අප සමග කතාබස් කළද ඔහු පිළිබඳ විස්තර ප්‍රසිද්ධ කිරීමට තරම් කැමැත්තක් දැක්විය නැහැ. ඊට හේතු ලෙස ඔහු කියා සිටියේ තමන්ගේ සහෝදර වෛද්‍යවරුන්ගේම විරෝධය තමන්ට මේ වන විටත් එල්ලවන නිසා බවයි. කොතෙක් බාධකාවද අද පාලනයකින් තොරව සිදුවන වෛද්‍ය මාෆියාව නිසා ලංකාවේ දුප්පත් රෝගීන්ට අත්වන ඉරණම ඉතාම තුක්මසුයි. පස් ගල් සමග පොරබදන, රබර් ගස් තේගස් සමග පොරබදන ගැමි අහිංසක මිනිසුන්ගේ දුක්ඛිත ආර්ථික චක්‍රය ක්‍රියාත්මක වීමේදී ඔවුන්ට අත්වන රෝගාබාධ, අනතුරු සඳහා ප්‍රතිකාර ලෙස වැයවෙන මුදල් ඔවුන්ගේ දිනක වැටුපට එහා ගිය අවස්ථාද නැතුවම නෙමෙයි. කීයක් හෝ හරි කරගත් පසු ගෙදරට අවැසි අඩුම කුඩුම එක්රැස් කර නිවසට ගෙනෙන පියාට තම දරුවාගේ උණ සෙම් ප්‍රතිශ්‍යාව හිසරදේ ඉවසා ගත නොහැකි. කෙසේ හෝ තම දරුවා කරපින්නාගෙන යන්නට ඇත්තේ පුද්ගලික බෙහෙත් ශාලාවකටයි.
එහිදී රෝග විනිශ්චය කර බෙහෙත් කවර දෙක තුනක් දී දරන්නට සිදුවන මුදල ඉතාම දුක්මුසුයි. එය ගෙවා දමා නැවත ගෙදරට එන්නේ නිතර හැදෙන රෝගයට දෙස්තෝල් තීතිය. ඒත් එම රෝගයට එක පාරින් සහනය සලසා දෙන ඖෂධ නිකුත් කර සුවකර දෙන මේ දේවගැති විදුදුරා අය කරන්නේ රුපියල් 200යි. එය පයින් යන සිරිපාලගේ සිට BMW එක යන බණ්ඩාර දක්වාම නියම වන එකම මිලයි. ඔහු රෝගයකටවත් තරාතිරමකටවත් නොව මිල නියම කරුණේ මිනිසත්කමටයි. ඔච්චරම ජනතාවාදී නම් ඇයි රුපියල් 200ක් ගන්න? ඕක නිකම්ම දෙන්න බැරිද? එහෙමත් කියන මිනිස්සු ඉන්න නිසාම අපි අනුරුද්ධ ඩොක්ටර්ගෙන් මේ දේවල් විමසා සිටි විට ඔහු අප සමග කියා සිටියේ අපූර්ව කතාවක්. තවත් හැදෙන්න වෙනදන්න පුංචි කැකුලකට වගේම සාදන්නට දිලිදෙන මව්පියන්ටද මහත් අස්වැසිල්ලන් නිසාම මෙසේ ඉදිරිපත් කරන්නට හිතුවා. මම මුලින්ම වැඩබාරගත්තේ කිරිපෝරුවේ ඉස්පිරිතාලේ. මම එහි යනකොට කාර්ය මණ්ඩල කීප දෙනා හිටියේ. අපි කොහොම හරි කැපවීමෙන් රෝහල ගොඩනගලා අහිංසක දුප්පත් ගම්බද මිනිසුන්ට සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරන්න අවශ්‍ය පරිසරය හදන්න උත්සාහ කළා. ඔය කියන පැත්තේ ගොඩක් හිටියේ දළු කඩන කිරි කපන මිනිස්සු. මේ අහිංසක මිනිස්සුන්ට සේවයක් කරන්න ලැබීම සතුටක් කියලා හිතාගෙන තමයි අපි වැඩ කළේ. ඔහොම ඉන්නකොට ඒ ගමේ මිනිස්සු එකතු වෙලා මට PPE එකක් කරන්න තැනක් හොයලා දුන්නා. එක දවස වයසක අම්මා කෙනෙක් ආව බෙහෙත් ගන්න. මං ලෙඩාව බල්ලා බෙහෙත් දුන්නා. මට කාසි පොදියක් දුන්නා රුපියල් 2 කාසි. කැටයක් කඩලා අරන් ඇවිත් තිබුණේ. එදා මට ඇති වුණේ හැඟීම වචනවලට පෙරලන්න බෑ. මං හිතාගත්තා මිනිසුන්ට දැනෙන්න දෙයක් කරන්න. මම එදා ඉඳන් ගත්තේ රුපියල් 200ක්. නිකම්ම මිනිසුන්ට දුන්නාම ඒකේ වටිනාකමක් නෑ. ඒකයි රුපියල් 200කට මම දෙන්න හිතුවේ. මට මතකයි ඔය සුනාමි දවස්වල අපි ආපදාවට ලක් වෙච්ච අයට සායන පැවැත්වුවා. ඒ වෙලාවට මිනිස්සු වෙනවා ලෙඩට කියලා බෙහෙත් තරම්. අර පිටි පැකට් එකක් බිස්කට් වගේ දේවල් තියාගෙන බෙහෙත් ටික වීසි කරලා යනවා. ඒ නිසා නිකම්ම නොදී රුපියල් 200කට බෙහෙත් ටික දෙන්න මම හිතුවා. මම කරන දේ ලොකු දෙයක් නොවුනට මගේ හැටියට මට මේ දේ ලොකු දෙයක්. අපි කොතනට ඉගෙන ගත්තත් පුද්ගලයෙකුට වර්ධනය කරගන්න ඕන ගොඩාක් කරුණු අතහැරන බවයි මගේ හැඟීම. බලන්න ශිෂ්‍යත් විභාගයේ පාස් වෙන දරුවා අනිත් දරුවන් දිහා ටිකක් විතර අමුතු විදිහට බලන්න ගන්නවා. ඕ ලෙවල් ඒ ලෙවල් විභාග වලින් සමත් වන අය තව ටිකක් වෙනස් විදිහට බලනවා. ඔය අතරේ කැම්පස් මෙඩිකල් කොලෙජ් යන අය මනසින් අමුතුම ලෝකවලට යනවා. අන්න ඒ පරතරයේ තියෙන තාක්කල් සමාජයේ උස් පහත් ભેද ඇති වෙනවා. අපි අධ්‍යාපනයේ දෙන ගමන් පුංචි කාලේ ඉඳලා හොඳ ගුණධර්ම හුරු කරන්න ඕනේ. අන්න එතකොට තමයි සමාජයට වැඩදායි බුද්ධිමතෙක් සමාජය තුලින් බිහි වෙන්නේ. මං හිතන විදිය සාධාරණ වෙන තාක්කල් මගේ ළඟට මිනිස්සු වෙයි. මම ලැබපු මිනිසත් බවට සාධාරණයක් කරන්න. සමහර විට මේ වීඩියෝ එක දැක්කම වෛද්‍ය සංගම් තුලින් මට විරෝධයක් ඉන්නත් පුළුවන්. ඒත් මම මගේ හිතට එකඟව වැඩ කරන්න ඕනේ. මම හිතනවා අනාගතයේදී ලෝකේ ලස්සන වෙයි කියලා. ඒත් හදාගන්න හැදෙන්න තව ගොඩක් දේවල් තියෙයි. මම නිතරම කියන්නේ ලෝක කලාත්මක වනවට වඩා ගුණාත්මක විය යුතුයි කියන එක. නිකන් හිතන්න මිනිස්සුන්ට සහනයක් වෙන්න කියලා බෙහෙත් අඩු කළාට වැඩක් නැහැ. ඒ බෙහෙත ගුණාත්මක නැත්නම් මම පොඩි උදාහරණයක් කියන්නම්. ලෙඩකට ගත්ත ඖෂධයක් තියෙනවා එකක මිල රුපියල් 30ත් රුපියල් 50ත් රුපියල් 100ටත් තියෙනවා. 100ට තියෙන බෙහෙත හොඳ ගුණාත්මක එකක්. මිනිසුන්ට සහන දෙන්න කියලා 100ේ බෙහෙත රුපියල් 50ක් කළාම ඒ හොඳ කම්පැනි රට දාලා යනවා. ඒ වෙනුවට රුපියල් 30කට තියෙන අය රුපියල් 50 කරනවා. එතකොට වෙන්නේ අඩුම ගුණාත්මක භාවයක් තියෙන බෙහෙත වැඩි ලාභයක් ලබන එක. එතකොට ඖෂධයකට අපි ගත්තේ නියම ගුණාත්මක බෙහෙත් නෙමෙයි. ඔය සරල උදාහරණයක්. මේ වගේ තැන් ගොඩයි. අපි ගුණාත්මක ලෝකයක් හදලා අපේ රටේ මිනිසුන්ගෙන් පිරි මිනිසත්කමින් පිරි සමාජයක් කරන්න හැමෝම වග බලාගමුයි කියලායි මම ප්‍රාර්ථනා කරන්නේ. ඒ අපුරු අදහස් සමුදායක් තුලින් අලුත් ආරම්භයකට මුලපුරන අපේ කාලයේ සුන්දර වෛද්‍යවරයෙකු සමග යෙදුණු පිළිසඳර හමාර කරමින් අපි ඔහුගෙන් සමුගත්තත් ඔහු තුලින් ඉස්මතු මිනිස් ගුණාංග සමහරක් කොතෙක් දුරට මේ තරඟකාරී ලෝකයේ තුල ගැටීමකට ලක් වෙයිද යන්න සිත තුල සැකයක් ඉතිරි කර දෙන්නට උනා. නමුත් ඔහු තුල වූ හිතයිෂීභාවය නිසාම ඔහුට ගෞරව නාමයේ පිරිනමා තිබීම තවත් විශේෂයක් වුණා. ඒ ඔහු තුල වූ මානුෂ්‍ය ගතිපැවතින් හේතුවෙන් දේශබන්දු ගෞරව නාමය ඔහුගේ නම ඉදිරියේ සඳහන්ව තිබුණා. ඉතින් ලංකාව ගැන කතා කරද්දී මේ සමාජය ගැන කතා කරද්දී මේ වගේ මිනිස්සු ගැන ඇත්තෙම මිනිසත් බව ලැබූ මිනිසුන් කොතෙක් සිටියත් මෙවැනි මානුෂ්‍ය ගතිගුණ ඇති මිනිසුන් සොයා ගැනීම ඉතාම අපහසුයි. ඉතින් අමුතු වීඩියෝ අපි අද ඔබ වෙත ගෙනාවේ මිනිසුන් වෙනුවෙන් සේවය කරන වෛද්‍යවරයෙකු ගැන. ඔහු අමුතුම වෛද්‍යවරේ. එහෙනම් නැවතත් මේ වගේම වීඩියෝකින් හමු වෙමු. ගිහින් එන්න. වාට සුබ දවසක්.
දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.